ලොව පුරා පැතිරමින් පවතින මාරාන්තික කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 563ක්. වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 28,018ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ. ගෙවුණු පැය 24 තුළදී චීනය තුළ නව මරණ 73ක් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසය පිළිබඳ ලෝකවාසීන්ගේ ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින්. රටවල් 28ක කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති අතර චීනෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් හා සිංගප්පූරුවෙන්. වෛරසයේ නිජ භූමිය වූ චීනෙන් පිටත පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් එක් අයකු හොන්කොන් හා අනෙක් පුද්ගලයා පිලිපින ජාතිකයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 3 දෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඔවුන් පසුගිය මාසයේ සිංගප්පූරුවේ සංචාරය කළ දෙදෙනෙකු බවයි කොරියාවේ රෝගපාලන හා මර්ධන මධ්‍යස්ථාන ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදිත මුළු සංඛ්‍යාව 17ක් වනවා. චීනයේ වුහාන් නගරින් ඉවත් කරගත් මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වුහාන් නගරයේ සිට වී සිටි මලයාසියානු ජාතිකයින් 107 දෙනෙකු පසු කියතා ක්වාලාලම්පූර් වෙත රැගෙන ආ අතර ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් රෝහල්ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම තායිවානයේ සියලුම ජාත්‍යන්තර නෞකා තහනම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර චීනයේ සිට හොංකොංග වලට පැමිණෙන සීලම් පුත්කලින් දිනදා 4ක කාලයක් නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන සෙනසුරාදා දින සිට මෙය ක්‍රියාත්මක වන බවයි. හොංකොංග හි මේ වන විට කොරෝනා රෝගී වෛරසය ආසාදනය වූවන් 21 දෙනෙකු වාර්තා වන අතර එක් අයකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙම තීරණය ගැනීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. කොරෝනා වෛරසය ආසාදනය වූ ලාබාලතම දරුවා පිළිබඳ චීනයේ වුහාන් නගරෙන් වාර්තා වනවා. එම දරුවා බිහි වී පැය 30කට පසුව වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර දරුවා ප්‍රසූත කිරීමට පෙර මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා මේ වන විටත් දියතලාව යුද හමුදා කඳුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබාගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු විදෙස්ගත වන චීන සංචාරකින්ගේ සංඛ්‍යාව අඩුවීම සහ මගේ ඉල්ලුම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදු කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ගුවන් ගමන් අඩු කිරීම අද දින සිට මාර්තු මාස 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් වූ ලෝකවාසී ජනතාවට පින් අනුමෝදන් කිරීම හා වෛරසය හේතුවෙන් රෝගී වී සිටින ජනතාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමේ බෝධි පූජා පින්කමක් ඊයේ දින නාරාහෙනපිට අභයාරාම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත් වූ ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා චීන මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ බෝධි පූජා පින්කමක් ඊයේ දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැතුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.